ආකල්ප වෙනස් කරන්නට අපි උපසාදරයෙන් පිළිගන්නවා මොඩ්කොවියා ප්‍රොඩක්ෂන් වෙත. ඉතින් අපේ YouTube channel එක දැනටමත් ඔබ subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක තබන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න ඕන නම් bell icon එක click කරන්න. කැලේ හොඳටම වැවිලා නේද බා? එහෙනම් හවස් වුණත් එක්ක බා. නැද්ද මේ තේ බොන්න වගේ මොනවා හරි නැද්ද? බලහන්ක වාඩි මොනවද තියෙන්නේ කියලා තේ බොන්න. තේ බොන්න නේද? නාංගු පොඩි කෑමක් හදුවාද? ගෙදරින් පොඩි බඩෝ බෙව් කනවා. යම්ක වාඩි වෙද්දර. ආ යමංක යමංක වාඩියට ගිහින් මොනවා හරි හදමු එනම් මේ කෑම මොකද්ද කියලා බලන්න. මම කාලත් නෑ ඕවා. යමංක එන. දැන් මොකද්ද බං තේ බොන්න හදන්න හදන්න? කාලා නැද්ද බං කොස්සටක් ගල? කොස්සටක් ගල? ඒ මොනවද බං ඒ? කෑමන්නේ අකෝ. එහෙනම් හදපන් කොහෙන යම්කු හා හා යම යම ආ කොස්සට ටික හදමු නේද බං එහෙනම් මම හදමු මේ මොනවද බං එතකොට මේ කොස්සට හදන්න ඕනි වෙන්නේ මොල් ටිකක් ඕනි ණු ටිකක් ඕනි සම්බිලිස් කුඩු ටිකක් ඕනි ණු ටිකක් ඕනි කොච්චි ටිකක් ඕනි මේ තියෙන්නේ මේ ආ කොස්සට ටිකද මේ තියෙන්නේ ඔව් මේ තියෙන්නේ වලදී තියෙන්නේ කොස්සට ටික අඩේ අර අපේ කුඹුර අයින ගහේ වැල් යට වැල්ල තිබිච්ච ටිකද මේ රසයිද බං ඔක? අම්මල ඒ කාලා වලහංගු කොහොමද කියලා අද හැදුවා. ආ එහෙනම් හදමුකෝ බං 1 මිනිත් හදාගන්නකො නේ මටත් මේ. මොකද්ද එතකොට කරන්න ඕනි මේ කොස්සට ටික ඉස්සෙල්ලාම? ඉස්සෙල්ලාම කොස්සට ටික මේ වගේ හොටල ඇරගෙන වලන්දර දාගෙන ආ මේ විදිහට ලිපේ තියාගන්න ඕනේ නේද බං? ඔව්. ලිපේ තියාගෙන මේ මොකද කරන්න ඕනි බං? එවසි මේ අපිට හැන්දක් නැති හින්දා මේ පොඩු ගැල්ලක් කර පොඩු කරන් දින්නේ. මේ හොඳට එහෙම කාල ගන්න. ආ ඕකේ සාමාන්‍යයෙන් සෑහෙන වෙලා කාල ගන්න ඕනද? කොස්සර ටික තැම්මෙන ගම කල් ගන්නවා නැත්නම් අර කල් ගන්න දොඩි පුත් එහෙම අඩිය ටික මේ පිච්චෙනවා හොඳට මේ කල් ගන්න සත්‍ය කියන එක අපි කොහොමද මේ ඕක මේ කොස්සරට තැම්බිලා කියලා අපි දැනගන්නේ කොස්සර තැම්බෙනකොට තැම්බිගෙනකොට කුකුරනවා කුකුරනවා ඒ වගේම සුවඳක් එනවා හොඳට සුවඳක් එනවා අපි එහෙනම් බලමුකෝ නේද ටිකක් කියලා ලිපේ දීලා දැන් දැන් මොකද බං තත්ත්වය දැන් විනාඩි 20ක් විතර ගියානේ දැන් නම් හොයි නීමට පදමට ඇවිල්ලා තින් කොස්සර ටික हरिना පොඩ නිමුණට පස්සේ පොතු වරින් පටන් ගමුනේ. ආ දැන් නම් නිමිලා නේ. දැන් නම් හොඳට නිමිලා තියෙනවා. දැන් ඔය සුද්ධ කරගමු නේද දැන්. දැන් ඉතින් වංගෙඩිය දාලා දැන් සුද්ධ කරගත්තට පස්සේ ඉතින් කොටන්න තමයි තියෙන්නේ. මේක කොටා ගන්න ඕනේ. ඉස්සෙල්ලා කොස්සට ටික උඩු වෙනකන් කොටා ගන්න ඕනේ නේද? දැන් නම් හොඳටම පිටිවිලානේ. දැන් හොඳට පිටි පිටිගෙනින් ඊට පස්සේ අපි පොල් ටිකයි හොඳට කෙටුණාට පස්සේ පොල් ටිකයි ඉරිස් ටිකයි ඔක්කොම ටික මේකට එකතු කරගන්නවා. ආ පොල් ටික දාමුකෝ බලන්න එහෙනම්. දැන් නම් හොඳට පොල් ටිකක් දාලා කෙටිලා තියෙන්නේ නේ. කෙටලා දින අනිත් ටිකක් දැන් මේකට එකතු කරගත්තාම හරි. එහෙනම් අපි එකතු කරගමු. කොබයි බලන් ඉන්නේ. දාගමු. ඉතින්. ඉස්සෙල්ලාම ලුණු ලුණු ටික දාන්නේ නේ. ලුණු ටික දාලා ඉඩික් කරනකොට පස්සේ අනිත් ටික දාගමු. හා. දැන් ওই ගෙදරින් දැන් අපි බලාගෙන ඉන්න ඇයටත් මේ අපි කියමුකෝ මේ වංගෙඩිය නැතුව එයාලට වංගෙඩියක් නැත්නම් මේ බ්ලෙන්ඩර් එක උනා දාලා කෙටුවට අවුලක් නැහැ නේ. බ්ලෙන්ඩරේ දාගත්තාම මේ වංගෙඩියට වැඩිය හොඳ කෙටෙනවා හොඳට. දැන් බ්ලෙන්ඩරේ දාගත්තා කියන්නේ. ආ ඒකනේ එහෙනම් අපි බලන් ඉන්න අපේ ගෙදර වංගෙඩියක් නැත්තම් බ්ලෙන්ඩරේ හොඳයි. හරි හරි හරි. එහෙනම් ගෙදර ඉන්න අයටත් අපි කියන්නේ වංගෙඩියක් නැහැ කියලා ඉන්න එපා. ගෙදර දින බ්ලෙන්ඩරේට හරි කමක් නැහැ දාලා මේ කොටා ගන්න පුළුවන්. දැන් එහෙනම් මේ ලුණු ටිකත් කෙටනකොට මේ කොච්චි ටිකත් අපි කොච්චි ටික දාන්න ඕනේ. එහෙනම් දාගමු. ඒක දාලා හොඳට කොච්චි කරල් ටික හොඳට කෙටෙන්න ඕනේ නැත්තම් මේ එක තැනකට වගේ වුණත් එහෙම සැර වැඩි වෙයි නේ. ඔව්. හොඳට කෙටෙන්න ඕනේ හොඳට මේ ටික. ඊට පස්සේ ලුණු ටික දාමු නේ ලුණු වැඩි දාන්නත් හොඳ නෑ ඒක පදමට දා ගන්න ඕනේ
කොච්චර ටිකක් කෙටලානේ ගම්බිරිස් කුඩු තේ හන්දක් වගේ ඊපස්සේ නම් දැන් අපිට රහ බලන්න පුළුවන් නේද ගොඩක් ඉන්න මං එන කහට මුට්ටිය ලිපේ තියලා නම් මේ තියෙන්නේ අපේ කොස්සට ටික හොඳටම කෙටිලා කොස්සට කොච්චි සතුලුණු ටිකයි ගම්බිරිස් ටිකයි ලුණු ටිකයි හොඳටම කෙටලා තින්නේ ඊට පස්සේ අපි මොකද කරන්නේ ඊට පස්සේ හොඳට මේ ටික කවලම් කරගන්න ඇති හොඳටම එහෙම කවලම් කරගෙන ගුලියක් වගේ හදාගන්න ඕන දැන් එතකොට මේක වෙන විදියකට හදාගන්න විදියක් නැද්ද මේක දැන් මේ කෙටුව වගේ මේ කොස්සට ටික මේ විදියම කොටලා අරගෙන ඊටන් පොළොවි සීනි එක්ක ඒ විදිහට ගුලි හදලා කන්නත් පුළුවන් මේ මේ විදිහට කන්න පුළුවන් එහෙනම් දැන් ගුලි කරගත්තා නම් දැන් අපිට ටක් ගාලා තේ ටික බොන්නත් පුළුවන් මං කාට ටිකක් දැහැසි කරලා තියෙන. ඉතින් මේ දින්නේ අපි හවස හදාගත්තු කොස්සට අග්ගලා. ඉතින් කොස්සට අග්ගලා කාට ටිකක් දීලා දැන් හොඳටම හවස වෙලා තියෙන නම් දැන් අපි යන්නත් ඕනේ. ඉතින් මේ කියන්නත් ඕනේ මේ කොස්සට කෑව වගේ නෙමෙයි වාතෙත් පිට වෙනවා. හැබැයි ඒ කියලා බෑනේ. මේකේ රසත් අදම අත් විඳින්න. ඉතින් යාළුවනේ අපි ආරාධනා කරන හැමෝටම අපිත් එක්ක මේ වගේ එකතු වෙලා ඉන්න. මොඩ්කෝවියා ප්‍රොඩක්ෂන් එක හැමදාම අපි නැවත දවසකලුත් වීඩියෝකින් අපි හමු වෙමු.